ම නීතිීඥ ජයන්ත බෙහි අත්තගේ තරුණ නීතිං්ඥ සංගමය නියෝජනය කරමින් කතා කරන්නේ. අපි දන්නවා එදදා සමසය හැත්ත නමේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්බත වුණට පස්සේ මෙච්චර කාලයක් අවුරුදු හතලියකට අධික කාලයක් ඒ පනත කොහොමද භාවිත කරලා තියන්නේ කිය. ඇතකම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවභාවිත කිරීමක් තමයි සිද්ධ කල්ලා තියෙන්. එතකොට බැලුවොත්ත හෙම අසුව අනුව දශකවල මේ පනත. එම අවස්ථාවේ දේශපාලික වශයෙන් එවකට බුණු ආණ්ඩුවලට විරුද්ධවකටතු කරපු තරුණයන්ටත් ඉන් පස ද්‍රවිඩ තරුණන්ට සසා ද්‍රවිඩ පුද්ගලයන්ට විරුද්ධවත් ඉන් පසුව මෑතකද මේ පනත බවහිවිත වනන්තර්විශවවිද්‍යාල ශිෂ්‍ය බලමණිලේ ශිෂක්‍රාකාරක ඉටත් තෙීම. එතකොට එහම බැලුවොත් අපි දන්නවා මෑතකම උදාහරණය ගත්තොත් එෙම ත්‍රස්ථවද වැැකව පට ඇයට අර ගොඩ පත් වෙච්චි වසන්ත මුදලගේ. ගල්වඇව සිරිදම්ම හෂාන් ජීවන්ත යන තුන්දනාගෙන් අධිකරණය ඇත්තටම වසන්ද බුදුලිගේ නිදස් නිදහස් කර. මේ පනත ඇයට ඇහු සම්බන්ධයෙන් කිසිව කතනාවරණ වැනි නැ කියලා. හෂන් ජීන්තව තේවිදියට නිදහස් කර. එතකට අපිට පේනවා මේ පනත ඇත්තටම අවභහවිත කිරීමක් තමයි මේ බලය ඉන්න ආණ්ඩුසා පාලගෝ කර. ැ මේ පනත සම්බන්ධයෙන් ලාංකිය සමාජය තුළත්. තර ාතික ප්‍රජාව තුල තිශාල විරෝධයක් තිබුණා ඒ විරෝධය සමය කරගැනීම අරමුණින් විවි දවස්ථාවල මේ වෙනුවට වෙන නී හඳුන්වාදෙන්න්න උස්සා කරලා තියෙන දැන් දෙදස් හත ගත්තොත්ම ප්‍රතිශ්‍රස්ත පනත කියලා පනත්කෙටුම් පතක් ගෙනාව හැබැයි ඒ පනත්ෙනුත් පනත්කෙටුම් පතත් සමාජයේ පිරිස් මැදිහත් වෙලා පරාජයට පත් කරා. ඉන් පසුව දැ ත්‍රස්ත විරෝධී පනත්කෙටුම් පතක් ැසටරලා තිබෙන. ඇතටම අපි බැලුවත්තයම මේ ත්‍රස්තවාදය වැලැක්වීම පනතටත් වඩා. ඉතාමත්ම භයනක පනත් කෙටුම් පතක් විදිත් තමයි මේ ත්‍රස්තවාදයට එරෙහි මනත් කැටුම් පද දැන්ගැසට කල යනෙ පි හඳුන්ඳ පුුවන්වෙෙන. එක ඉතාමත්ම භයානක පනත් කැටුම් පතක්. බැලුවොත්තයම ස මාජය තුළ විධ මට්ටම ක්‍රියාකාරී පුද්ගලයෝ ඉන්නවා සමාජ ක්‍රියාකාරීෘර්තිය සමිති ශිෂ්‍යයෝ සංවිධාන ස ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව ගන්න තදු තීරණ ප්‍රශ්න කරන ඒත් තීන්දු තීරණවලට එරෙහිව කටතු කරන තැනැත්ව පුද්ගලේ ඕන තරම් අපේ සමාජය තුළින්වා. එවැනි ක්‍රියාකාරීත්වයන් අඩපන කිරීමේ අරමුණින් මේ පනත් කෙඩුම් පතට ප්‍රතිපාදන රාශ්ියක් ඇතුළත් කරලා තියෙනවගේ ල අපිට පැහැදිලිව පේන්්ඩ තියෙනවා. විශේෂයෙන් මේ පනත්කෙටුම් පතේ තූවෙනි වගන්තියෙන්. ොකක්ද මේ ත්‍රස්තවාදය පිළිබඳ වරද කියන එක හඳුන්වාදීම කර තියෙන. ඒයි හඳුන්වා දීමේ දීම අපිට පැදිලිව පේනවා මේ කෙටුම් පත කියවල බැලුහාහම විවිධ ඉතාම පුළුල් පරාසයක ක්‍රියාවන් ක්‍රියාකාරක මරාශියයක්ක් ඇත්තටම ත්‍රස්තවාදය යටේ වරට ඇතුළක් කර තියෙනවා ඉතින් මේක ඉතාමත්ම බැරඇරුම් තත්වයක් බයානක තත්ත්වයක් මෙරටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්සා නිදහස. බරපතල විදිට උල්ලංගනයේ වැඩ පුළුවන් තත්යක් දියටයි අපි දකින්නේ. එනිසා පිදන්නවා අප මූලික අයිතිවාසිකම කියලා කියන්නේ මෙරට යනතාවගේ පරමාධිපත්ය බලයේ එක මූලික අංගයක්. එමන මේ පනත් කෙටුම් පත ඉතාමත්ම පැහැදිලිව ජනතාවගේ පරමාධිපත්වය බලයටත් අභියෝග කරන පරමාධිපත්ය බලය අභිබෝ යන නීතියක් විදියට තමයි මේ ගේන්ඩ උත්සාහ කරන්න කියන එක ඉතාම පැහැදිලිව කියන්න වශ්‍ය. ඒකම බැලුවත්. මේ පනත් කෙඩුම් පතේ අසු දෙවැනි වගන්ධය. අසූ දෙවැනි වගන්තිය තියනවා විධ නියම කියලා කොටසක් දහවෙනි කොටස කියලා. මේකෙ තියෙනවා ජනාධීපතිවරයට තහනම් නියම නිෙකුත් කරන්න පුළුවන් අවස්ථා මොනාද කියලා දක්වල දැි දන්න අපිරට ජනාධීපතිවරයා කියන්නේ දේශපාලල පක්ෂයක් හෝ කණ්ඩායමක් නියෝජනය කරමින් පත්වෙන පුද්ගලයේ. මේක තියෙනවාසු දෙවිනි වගන්තියේ ඉතාම් පැහදිලිෝ තිබෙනවා මේ පනත යටතේ යම් වරදක් කලාය කිය කියන සංවිධානයකට එරෙහිව ජනාතිපතිවරයට පුළුවන් තහනම් නියමයක් නිකුත් කරන්න. ැ මොනාද මේ තහනම් පනත පැදිලිියෝ දාලා තියෙනවා. ඒ සංවිධානයේ සාමාජිකය ෝ සිටීම තහනම් කිරීම. සාමාජිකයෙන් බඳවා ගැනීම තහනම් කිරීම. සහ ඒ සංවිධානයේ. අරමුණෝ මුදුන්පත් කරගන්නරන ක්‍රියාකාරකම් තාහනම් කරන්න පුළුවන්. අරමුදල් රැස්කරීම් තානම් කරන්න පුළුවන්. මේ වගේ අවස්ථා ගණනාවක් දක්කලා තියෙනවා තානම් නියම විරියයට කරන්න පුළුවන් දේවා. දැන් අපි ැලොත්තයම මේරටේ බිදන්නවා වෘද්ධිය සමිති තිය විවිධ සම්විධාන දෙබෙනවා. තකොට දැන් අපි කලින් කිව්වා තුවිනි වගන්ත යටතේ ත්‍රස්ථවාදය කියලා පුළුල් පරාසයක වැරදි ඇතුළත් කල්ලා තියෙනවා ඒ වැරදි යටත එකක් කලාය කියලා. ඕනෑම සංවිධානයක ක්‍රියාකාරීත්වය අඩපනවන විදිහට ජනපති රට පුළුවන් තහනම් නියමයන් නිකුත් කරන්න. එහෙම කොත් මොක් දෙවෙන්නේ මේ රටේ ෘතිය සමි තාහන කර ොලුවන් ශිෂ්‍ය සවිධනවක ක්‍රියාකාරිීතවය තහනන් කර ොලුවන් එවි දරක් නවේ මාධ්‍ය සම්විධනාව ක්‍රාකාරරිත්වය තනන් කරන්න බලුවන් මේ සමාදියය තුළල විධමට්ටමින් ක්‍රියාකාරීවන විධ ක්‍රියාකාරීත්වයන් තෙරෙහිව තහනම් ිය නිකුත්ව වන්න බලුවන් සමක ඉතාම බැෑරුම් දත්වයක් අපි දකිනවා පනත් කෙටු පිදන්නවා. යම් හොතක පාර්ල මේතුව න යාය පුස්තකට ඇතුළත්වන්නට නියමිතයි ි පහැදිව කියන්න අවශ්‍යයි මේ පනත් කෙඩුම් පද ගැනල් ලතිබෙන්න්නේ මේ රටේ පුරවැැසියෝක් සාකච්චා කල නෙවේ. කිසිම සමාජ කොටසක්ක සසාකච්ඡා කරල නෙවේ. ත්‍රස්ථවවාද වැලක්කවීමම් පනතයටතේ විදදිතිය බවට පත්වෙච්චි පුද්ගලයන්ගේ අදහස් පුද්ගලෝ පිබඳව කිසිමමාකාරයගෙන් සැකිල්ලට භාජනය කලනේ මේ පන කෙඩුම් පතත් ගැනලතිබ. ඒක තමයි ඒ දැන්තියන පනතරත් වඩ මේ ානක බැරුම් ප්‍රතිපාදන තුළ ෙලාදය නිසාපි විශ්වාස කරනවා පුරවසියන්ගේ පරමාදිි පත්්‍ය බලය අහිිතිවාසික නිදහස සම්බන්ධයෙන් බරපතල විදදියට බලපෑන් මැතිවන. නීතියක් හඳුන්වා දෙරවඩන් හෙම පැහැ දිල්වියොම එකට එවැනි නීති අපි ප්‍රතික්ෂයප කරනවා හැබැයි යම්මවස්ථාවක මෙවැනි නීතියක් ගනවනක් අපි කියනවා එවැනි නීති සම්බන්ධයෙන් සමාජයේ තුළ. රපතලිවිදිිය සාකච්චාවක් තියෙන් ඕන මිනිස්සයක කතා කරන්න ඕන. මේ පනත යටතේ විින්දිය වෙලාඉන්න පුදගලය ඉිඳපු අදදකීම් තියෙනවා. ඒ පෙර අදදැකීම් සලකා බලන්න ඕන. ඒවැනි කිසිමදයක්ක් සලකකාබල නැතුව මෙනි පනතක් ගැනලා තියෙන පිදන්නවා සමාජෙන් මෙවැනි පනතක් ඉල්ලා සිටි ෙත්න ඉල්ලන්නන්නේේ දැන්තියෙන මර්ධනකාර ත්‍රස්ථාවදවැලැක්විය මනට හෝසි කරන්න කෙළ මුළමින් දඒක කරන්න නැතුව. ඊටත් වඩා භයනක පනතක් කියනවා. එනිසා මේ ආ්ඩුව කරන. උත්සාහය පරාජයට පත්කරන්න ජතාව පෙළ ගහැෙන්නුන කටනග තමයි අපට අවාසානවාශයෙන් ප්‍රකාශ කරන්න තිය ස්තුතියි.